අඟහරු ලෝකේ තියෙන ගලන් ගිය වතුර ටික ඔක්කොම දැන් වාෂ් වෙලා පොළොවේ යට තියනවද කියන එක තමයි අපිට හොයන්න ඕන. පොළොවේ යට වතුර තියෙන මොහොන් ක්‍රම දෙකකින් එකක් මඩ ෆ්‍රීස් වෙලා, ඊට අමතරව මේ ළඟදී අපි හොයාගත්තා පොළොවේ යට ලේක්ස් තියෙනවා වතුර ෆ්‍රීස් වෙලා. දැන් බ්‍රහස්පති ග්‍රහයට ගියහම ඒකේ තියෙන හඳවල් 58ක්. එන් යුරෝප කියන හඳ අයිස් වලින් කවර් වෙලා තියෙන්නේ. වතුර සමහර තැන්වල උඩට එනවා, උඩට විදිනවා. ඒකටත් අපි චන්ද්‍රිකාවක් හදනවා යුරෝපා කියලා 2022 දී අරින්න. අපි හිතනවා ඒකෙත් වතුර තියෙන හින්දා ලයිෆ් එක ඇති කියලා. සෙනසුරු වල තියෙනවා චන්ද්‍රයින් 52. ඒකේ ලොකුම එක තමයි ටයිටන් කියන්නේ. ඒකේ තියෙනවා මීතේන් වායුව. ඒකත් ලයිෆ් එක ඇදෙන්න අවශ්‍ය එකක්. වියකට චන්ද්‍රිකාව බස්සලා තියෙනවා. ඒකේ ගඟවල් ගලන් යනවා, ලේක්ස් තියෙනවා. ඒවැ හිට ඒකේ තව තියෙනවා පොඩි චන්ද්‍රේ එන්සලඩස් කියලා. ඒක අයිස් වලින් වැහිලා තිබුණ මේ ළඟදී අපි ළඟ චන්ද්‍රිකා වලින් පින්තූර අරගෙන බැලුවාම ඒකේ තියෙන නිල් පාට ලයින්ස් බලනකොට මේ නිල් පාට ලයින් ගංගා. එක තැනකින් වතුර විදින පොළොවේ ඉඳලා ඇතැම්ම 100ක් විතර උඩ වතුර විදිනවා. ඒක අපි චන්ද්‍රිකාවකින් ගිහිලා ඒ වතුර එකතු කරගත්තා. එකතු කරගෙන ඇනලයිස් කරුවාම ඒකේ තියෙන මීතේන්, කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, අයිස්, කාබන් මොනොක්සයිඩ්, ඒ කියන්නේ මේවා ගොඩාක් වෙලාවට ජීවීන් හැදෙන්න ඕන කරන ඒවා. ඒක කොහොමද හොයන්නේ? මේවා තියෙන්නේ ලෝකෝෂ මිලියන ගණන් ඈත ළඟම තියෙන තරුවක් තියෙන්නේ. ආලෝක වේගයෙන් ගියොත් අපරේට හැතැම් 186,000 වේගයෙන් ගියොත් you have to go 4.2 years. So only way to find is from a telescope.